කාල පන්තිනායකයි අපි බලාපොරොත්තු විය යුතු දේවල් මොනවද? සාමාන්‍ය විදිහට ක්ලාස් එකේ ඉන්න ළමයි 30 වෙනි ළමයි ළමයි 30 වෙනාට හොඳ නායකත්වයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ හරියට වැරදි කරලා පොඩ්ඩක් ඇඩ්වයිස් කරලා මේක මේක මේ විදිහට කරන්න කියලා දාන්න. ඉතින් ඒ වගේම නායකයාගෙන් අපි එයාගේ තියෙන මොන ගුණාංග තියෙනවනේ. සමාජයට සමහර නායකයෝ ඉන්නවා දැන් අපිටම වෙන ක්ලාස් එකකෙක් ඇවිල්ලා අපේ ක්ලාස් එකට ඇවිල්ලා ගහනවා. හරිද? ගහලිවල බය කරගෙන අල්ල ගන්න හදනවා ක්ලාස් එක. එතකොට අපි ක්ලාස් එකේ ඉන්නවනේ හොඳ වැඩෝ. එතකොට ඒ වැඩෝ ගිහිල්ලා උඩ කන්ට් එකක් ගහලා බය කරලා එළියට දානවනේ. එතකොට නායකයා ගිහිල්ලා ටීචර් පාවා දුන්නද මෙන්න මූ තමයි ගෙහුවේ මූ තමයි ගෙහුවේ මූ තමයි ගෙහුවේ කියලා එතකොට ඉවරයි අපේ නායකයා දේනවා. එතකොට නායකෙක් පත් කරගන්නකොට අපි හරි බය. ඒ කියන්නේ අපිව බලා ගන්න ඕන නායකෙක් වෙන්න ඕනේ. අපි වැරද්දක් කරොත් එහෙම අපිට ගහලා හරි බය කරලා හරි කියනවා මේ වැරද්ද කරන්න එපා මචං කෝ හරි නෑ කියලා. එහෙම නායකෙක් වෙන්න ඕනේ. ඒ රටක නායකත්වය දරනවා කියන එක රෙස්පොන්සිබිලිටි එක. රටක මිලියන 22කට කන්න දෙන්න ඕනේ, මිලියන 22කට බලා ගන්න ඕනේ, සෞඛ්‍ය ඒගොල්ලන්ට ආරක්ෂාව දෙන්න ඕනේ. මේ හැම දෙයක්ම බලා ගන්න ඕනේ රටේ නායකෙක් වුණා. ඉතින් රටේ නායකයාට ඊට වඩා මම කියන්නේ ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් වයිට් නායකයෙක් ගැන කතා කරන්න විදිහ රටේ නායකයෙක්. රටේ යුද්ධ ඉවර කරපු සොල්දාදු සෙට් එකක්ම ඇතුළේ ඉන්නවා. ඉතින් එහෙම මේ දේවල් වෙන්නේ නැතුව රටේ නායකයා විශ්වවිද්‍යාල නායකයා හරි හොඳ නායකයෙක් විෂන් එකක් තියෙන ඒ වගේම මේ මත්තුව දුර මේ මේක පාට දැන් කියනවා දැන් මම මේ එල්ලුම් ගහට යවන්න ඕනේ කියලා ගොඩක් අය මාත් එක්ක ඔකට ආගිව් කරන්න පුළුවන්. හැබැයි මම මේක බෞද්ධ රටක් හැටියට මම මට හිතන්නේ කොච්චර පාපතරයක් වුණා මම හිතන්නේ පන්සලෙන් මේක වෙනස් කරන්න පුළුවන් කියලා. මම ඉන්නේ තාම එතන. ඉතින් අර මේව කරපු ගමන් හරි ගොඩක් රට ආය කියනවා දැන් ඔය ඔකත්තරම ඔය ශරියා නීති නේ අර අර ඇඟිලි කපනවා කපනවා ඔය මර නඩුවම ඉන්නේ අපි ඔතනටද කියලා මට හිතෙනවා. වෙන රටවලින් ඔය එක එක අරාබි රටවලින් සල්ලි පම්ප කරලා මේ අපි එතනට යවන්නත් දන්නේ මේ හිමින් හිමින් ඕක කරන්නේ. නායකයා වුණාම ඕව නවත්තන්න හේවි පුද්ගලින්ට දේවල් බාර දීලා මගේ විශ්වය විශ්වය අලුත් ජනාධිපති කෙනෙක් ආවොත් එයා හරි සුදුසු කෙනාට සුදුසු තැන දීලා ආවොත් මේ ඔක්කොම සියලුම දේවල් නතර වෙයි. මේ රටේ හරියට නීති ක්‍රියාත්මක වෙන්නේ හැමෝටම එක නීතියක් තියෙන්න ඕනේ. දැන් මේ රටේ සමහර අයට පුළුවන් හත් දෙනෙක් බඳින්න. හරිද? සමහර අයට එක එක අයට එක එක නීතියනේ. එතකොට හෙල්මට් දාගෙන යන්න නැතුව ඒ සමහර පළාත්වල හෙල්මට් දාගෙන යන්න නැතුව යනවා. එතකොට සමහර මේ හැමෝටම එක එක නීති තියෙන්නේ. බැංකු වලින් ලෝන් ගන්නකොට සමහර අයට එක තව නීතියක්. බැංකුත් ඒවා දෙනවා. මේ කනකොට කැම જાති තියෙනවා එක එක මේක මේ අපිට මේ ඕනි තියෙනවා අපිට මේක. එහෙම නෑ මේ හැමෝටම සීලුම දෙනාට මේ රටේ ශ්‍රී ලාංකිකයන්ට එක නීතියක් තියෙනවා. කොන්දක් තියෙන ජනාධිපති කෙනෙක් ආවොත් මේ සීලුම දේවල් හදන්න ඕනේ. නැතුව මේ ඡන්දවලට අහු වෙන්නේ නැතුව අර රිෂාඩ් බදුටින්ගේ ඒගොල්ලන් ඔය ඉස්බුල්ලානියා අය ඒගොල්ලන් මේ ඒගොල්ලන්ට මේ චීන ඡන්ද ප්‍රමාණයට ඒගොල්ලන් කියන දේවල් වල නටන්න නැතුව ඒගොල්ලන් සෙට් එකම එලවලා මේ හරි පාලනයක් ගිහලා හරි නීතියක් ගෙනත් පොඩක් අතරම මේ සැර බුද්ධිලි ඉන්නවා. අනිවාර්යෙන් ජනාධිපතිතුමාගේ රෝල් ගේමක් තියෙනවා. ජනාධිපති කෙනෙක් වුණාම අතරම දැන් මිනිස්සුන්ට බදු ගහලා ගහලා දැන් නැහැනේ. මිනිස්සුන්ට දැන් අපි බලන්න මේ අපේ රටේ කොච්චර ජීවන විදම වැඩිද කියලා. කියන්නේ අපි දැන් මම හිතන්නේ මේ ආසියාතික රටවල ගත්තම අපිට දවසක් ජීවත් වෙනවා කියන්නේ පුදුම වියදමක් යනවා මිනිසුන්ට. ඉතින් ඒක ඒව හදන්න ඕනේ ජනාධිපතිතුමාව තමයි මේ ඉදිරියට ජනාධිපතිතුමා අර මම හැමදෙස්සම කියනවා ගන්න අර යාර හරි විෂන් එකක් තියෙනවා. නැතුව මේ උදේ නැගිට ගමන් කියනවා මම මේක කරනවා ආයෙම දවසේ කියනවා මේක කරනවා රයිට් මම මේක පත්තරේ දැක්කා කියනවා මම ටීවී එකේ දැක්කා කියනවා මේ මම දැක්කා මේ එකපාරක් මේ ළඟදී මේ ඉන්ටර්නැෂනල් මීඩියා එකට කියනවා අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ කියන මං දන්නේ අගමැති කෙනෙක් කළා මේ අපිට මොනේ දිනන ඊට වඩා අගමැතිතුමා කියනවා පිටරටක ඉන්න මේ වා වෙන අපිටම සිරියා වලට ගිහිල්ලා ISIS ජොයින් වෙලා වෙඩි තියාගෙන බෝම්බ ගහන ඔක්කොම කරලා ඒ පුද්ගලයාට ලංකාවට එන්න පුළුවන්ලු. ලංකාවේ නීතියක් නැහැලු අත්අඩංගු උඩ ගන්න. ඒ කියන්නේ බින් ලාඩන්ට පවා මේ රට විරුද්ධයි කියන එක. ඉතින් ඒ වගේ කෙනෙක් අගමැති ඉන්නේ ලොකු ඉන්ටර්නැෂනල් මීඩියා වලට ගිහිල්ලා හැම කියනවා නම් ඒ කියන්නේ කවුල් ඒ ක්‍රැක් පොළොව
තාම දන්නේ නැහැ කවුද ඇත්තටම ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ කියන්නේ මිනිස්සු දැන් සෝෂල් මීඩියා වල විශේෂයෙන් තරුණ තරුණයෝ මම හිතන්නේ ආයි Wi-Fi Wi-Fi වගේ කැරක් වලට අහුවේ කියලා. මොකද අර චලුත් ඡන්ද දිනවල මම හිතන්නේ ලක්ෂ 15ක් 20ක් අතර දිනවල. ඉතින් මම හිතන්නේ ආයි මේ වගේ කැරක් වලට අහුවේ කියලා. මොකද අනිත් එක ගොඩක් මේ මැතියම දුරු කරන්නේ ඡන්ද සඳහා පොඩි පොඩි දේවල් කරලා මේ ටීවී එකේ මේ නිවුස් දිනලා මම මේක කරා මම මේක කරා කියලා පොඩි පොඩි දේවල් කරලා ලොකුවට පෙන්වනවා මීඩියාවල. ඒ වලට ඡන්ද වලට අහුවෙන්නේ නැතුව මම හිතන්නේ මේ පාර තරුණ තරුණයෝ හිතයි මෙයා ජනාධිපතිවරණයට එනවා නම් ඔයාගේ විෂන් එක මොකද්ද? ඔයා අවුරුදු 5 ඇතුළතදී මොකද්ද කරන්නේ? ඔයා අවුරුදු 5 ඇතුළතදී අපිට මේ අපේ මේ නයිටික වේව කරලා අපේ මේ මෙහි මේ රටේ එක්ස්පෝර්ට්ස් වැඩි කරලා මේ රටේ අපේ කෘෂිකර්මය ඒ වගේම අපේ රටේ අලුත් ටෙක්නොලොජි ගෙනල්ලා අපේ රටේ කොහොමද අපි ඉදිරියට යනවා කියන එක හරි විෂන් එක අපිට හරියට මිනිස්සු පෙන්නන්න ඕනේ. මේ දැන් ඇමරිකාවේ නෑ බුරුණි කියන්නේ මම කියන අරග වැඩි කරනවා මේක සැලරි එක තමයි පඩි වැඩි කරනවා අරග වැඩි කරනවා මේක ඔක්කොම අන්තිමට වෙන්නේ ඒගොල්ලොම දන්නේ හිර වෙලා මේක බෞද්ධ රටක් නෙමෙයි මේක අරග මේක කියලා කීපෝ අය මං හිතන්නේ එහෙම ඡන්දේ දුන්නොත් එහෙම මන්නේ අම්මෝ මාර අරක් ටික තියෙන මේ රටේ නම් එහෙම එච්චර දේවල් කියලා දුන්නොත් එහෙම එතකොට දැන් බාහන පොරකම් කියන්නේ මේ රටේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කෝච්චි වල මම මම දැක්ක අර ඉන්දියාවේ ඉස්සරමම දකින්න අවුරුදු 3-4 ඉඳලා කෝච්චි වල උඩ යන්නේ මිනිස්සු මේ අපේ රටෙත් දැනනවා ඒ කාලේ අපි hina වුණා ඒ කියන්නේ දැන් අපි අවුරුදු 10 15 ඉඳලා පිටිපස්සට ගිහලා අපේ මිනිස්සු කෝච්චි වල උඩ නැගලා යනවා මම ඉදිරිපත් වෙලා මම මට ඕන පුද්ගලයා ඊපස්සේ කියනවා දැනට අර වෙන්නේ මේ මේ පුද්ගලයා ගොරෝරෝ ජීවිතය ඉදිරිපත් වෙන්නේ නැහැ එහෙම ආරාධනා ලැබෙන තරම් අපි උදුකම් නෙමෙයි අපි මේ සාමාන්‍ය ජනතාව අපි මේ බොහොම අහිංසක මිනිස්සු අපි පොඩි මිනිස්සු හැබැයි අපිට අපේ වටා ඉන්නවා ලොකු පිරිසක් එකතු වෙලා Facebook එකේ විශේෂයෙන්ම Facebook YouTube බලා ඉතින් අපේ වගකීම මම හිතන්නේ හරි පුද්ගලෙක් නෙලයි පක් කරගන්න එක ඉතින් එතකොට අපි ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ හොඳ විෂන් එකක් තියෙන හොඳ කෙනෙක්ව අපි පක් කරන්න ඕනේ මේ ඉන්න අයව ඔක්කොම එළියට දාන්න. මම හිතන්නේ ඉතින් අලුත් කෙනෙක් එන්න ඕනේ. අපිට කවරරි අලුත් හොඳ විෂන් එකක් තියෙන. මොකද දැන් මම ඊයේ පෙරේදා දැක්ක සමහර මේ පාර්ලිමේන්තුවේ අය කියනවා අපි මේ තුන්වෙනි ලෝකේ රටක් වෙලා ඉන්න ඕනේ. මේක අපි මේ මැදට දාන්න එපා. මොකද තුන්වෙනි ලෝකේ වෙලා හිටියොත් අපිට රටට එන අපිට නිකන් මිනිස්සු සල්ලි දෙනවා කන්න. නිකන් කන්න පුරුදු කරනවා. ඒ අපේ මිනිස්සුන්ගේ තොලවල ගමේ මිනිස්සුන්ගේ ඔලුවට නා අපයි අපි වැඩ කරන්න ඕනේ. අපි ගමටලා නිකන් මේ ෆුල් ආතල් ලැබෙමු. අඬෝ කියනවානේ. අඬෝ අපිට කන්න දෙනවා නේ කියන කොල්ලොට තමයි. ඒ වගේ ගොන් කතා කියන්නේ නැති හොරකම් කරන්නේ නැති කැමතිරි ටිකක් අලුත් සෙට් එකක් ඇවිල්ලා අලුත් නායකෙක් එන්න ඕනේ. අලුත් නායකයා රට අපි හොඳ විෂන් එකක් ඇති. ඒතකොට තමයි අපිට සිංගප්පූරුව ඇමරිකාව වගේ ඉදිරියට යන්න පුළුවන්. දැන් බෑනේ. දැන් එතනට යන්න බෑ. දැන් මේ අපි දකින ඉදිරිය පිටිපස්සට යනවා.